වෙලාවේ පොලිසිය ලොකු මහත්තුරු යුද හමුදාවේ ලොකු මහත්තුරු අපේ නායක හමුදුරුව ප්‍රමුඛව අද විශාල පිරිසක් මේ වේදිකා පරිසරය තුල රැඳිලා ඉන්න වෙලාවේ වැඩි වේලා ගන්නේ නැතුව ආරාධනා කරන්න සූදානම් වෙන්නේ අපේ කතා නායකයාට මේ සභාව අපතන්න. බොහොම කාලයක් අවුරුදු 21ක් කියන්නේ පොඩි කාලයක් නෙවෙයි රාජසිංහ. හිටපු ප්‍රාදේශීය ලේකම්තුමා ඉන්න වෙලාවේ අපේ ප්‍රාදේශීය ලේකම්තුමා ඉන්න වෙලාවේ එතුමන් සා එතුමියගේ බගින්දන්නේ මෙතුමා වෙනුවේ බගින්දන්නේ මෙතුමාගේ වැරදි කියලා ලියුම්ක් බගින්දන්නේ බොහෝමකට ඉන්න ඇතුලේ. මොකද උදේ සමහර වෙලාවට කතා කරාම අපි උදේ පහපාරට හයිපෙන්තර යනවා ලියුම්ක් අපි යාළුවෝමත් යවනවා. ඉතින් කවදාවත් කිව්වේ නැහැ මේ වෙලාවට ඉවත් වෙපා කිව්වෙත් නැහැ. මරණයක් සිද්ධ වෙච්ච වෙලාවල් වල රෑ 12 දෙකද කියලා බැලුවේ නැහැ කාර්තාර ඇවිල්ලා. ඒ කඩේ උදේ සිද්ධ කරලා දීපු බොමාත්‍රීය චරිතයක් ඇරියට බොමාත්‍රී මුත්තු සීපත් කරන්න ඕනේ. දැන් නම් ඉදී කියනවා අර අපි මහලු වල කෙලිකාපේ වගේ හැමදාම හිටියා අපේ අසල් වැසිය ග්‍රාම නිලධාරීවරු හැටියට ඉන්නවා. දැන් ඕන වෙලාවක ලියුමක් කියලා හැකි ඕන වෙලාවක කියලා කියනවා. දැන් ඉතින් මගේ දැන් අපේ රාජ්‍යෝම ඉන්න පොලිස් එකට තමයි යන්නේ. ඉතින් ඊපස්සේ දැන් ඒ ගොරු කීවි වරද්ද වෙන්නේ නැහැ. ඉතින් එවැනි වටපිටාවක් තුල බොහොමත්ම අති ගෞරවනීය මහා සංඝරත්නයෙන් අවසරයි. ඒ වගේම අද මෙම ස්ථානයේ ගෞරවනීය ආරාධනයෙන් පැමිණලා සිටින හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ගරු ප්‍රාදේශීය ලේකම්තුමිය ඇතුළු ඒ සම්භාවනීය අමුත්තන් සියලු දෙනාම සියලු දෙනාගෙම අවසරයි. ඒ වගේම මෙම ස්ථානයට පැමිණලා සිටින මා කලින් සේවය කළ කොට්ටාසේ ඒ ජ්‍යෙෂ්ඨ කතිකාරතුමන් ඇතුළු වීරසේනමැතිතුමන් ඇතුළු ඒ සියලු දෙනාගෙනුත් ඒ වගේම මෙම ස්ථානයේ සිටින සියලුම ගම්වාසී සියලු දෙනාගෙන් සහ නෑදෑ හිතමිතුරන් සියලු දෙනාගෙන්ම අවසරයි. පළමු කොටම මම අද දවසේදී මගේ රාජකාරී ජීවිතය රාජ්‍ය සේවයේ රාජකාරී ජීවිතය අවසන් කරලා වසර 37ක විතර වගේ කාලයක් එහි තෘප්තිය හොඳින්ම බුද්ධි විඳලා ඉන්න අවස්ථාවේ බොහොම කෙටියෙන් මේ සභාවේ මගේ කතාව අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. අද දවසේදී මාව ඔබ දැන හඳුනාගෙන හිටපු හැටි මාව තේරුම් ගත්ත ආකාරය මගේ තිබුණ හොඳ නරක ඔක්කොම දන්නේ ඔබ හැම සියලු දෙනාම. ඉතින් ඔබ හැම දෙනාම මේ සභාව තුළ අතිගෞරවනීය මහා සංඝරත්නය අනුශාසනාවන් විහාරස්ථාන පහක අනුශාසනාවන් සිද්ධ කරනු ලැබුවා. ඒ වගේම මේ ගෞරවනීය සභාවේ සිටින ඒ ප්‍රාදේශීය ලේකම්තුමිය ඒ වගේම අපේ දීර්ඝ කාලයක් අපේ ආයතනයේ අපිට නායකත්වයේ දීපු ප්‍රහිත් විශ්‍රාමලත්න් ප්‍රාදේශීය ලේකම්තුමා ඒ ජේ කරුණාරත්න මැතිතුමා ඇතුළු ඒ සියලුම මේ සභාව අමතපු සියලු දෙනාම කතා කළේ මා ගැන. මා විශ්වාස කරනවා මම තවදුරටත් මා ගැන කිසිවක් සඳහන් කිරීම අවශ්‍ය නැහැ. ඔබ සියලු දෙනාම මාව හොඳින් තේරුම් අරගෙන තිබෙනවා. ඒ ඔබගේ හදවත් තුළ තිබෙන දේ ඔබ මේ සභාව තුළ විවර කළා. ඒ හොඳටම ප්‍රමාණවත් වෙනවා. ඒ වගේම මේ සභාවේ තුළ තව ගොඩක් අය අද දවසේදී අදහස් දක්වන්නට හිටියේ බව හොඳටම දන්නවා. ඉතින් ඒ අයට අවස්ථාව නොලැබීම නොලබුණාට ඔබතුම ඔබගේ හදවත් තුළින් ඔබ සිහිපත් කරගන්න ඒ කරුණු කාරණා ගැන. ඉතින් ඒ අපට ශක්තියක් වෙයි. ඒ හොඳටම ප්‍රමාණවත් ඔබ කතා කළා හා සමානව මා පිළිගන්නවා. ඔබ ඇවිල්ලා ඉන්නවා මට ගෞරව කරන්න. ඒ නිසා
මට මේ අවස්ථාවේදී ඒ පැමිණිලා කතා කිරීමට අවස්ථාවක් නොලැබුණාට පැමිණිලා මේ දීර්ඝ කාලයක් තිස්සේ එක හවස එකට විතර වගේ කාලයේදී ඉඳලා දැන් මේ හවස 6ට 5ක් වෙන කාලය තුලාව දක්වාම ඔබ රැඳී සිටියේ ඒ රැඳී සිටියා එය ගැන මම බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. ඉතින් මේ කටයුත්තේදී මම චුට්ටක් ඇත්තෙන්ම මම ග්‍රාම නිලධාරි මම පොලිස් සේවයේ උපපොලිස් කුත්තාපල්කරයේ හැඩියට රාජකාරියට එකතු වෙලා ඊට පසුව මම ගල්කිස්සේ පොලිසිය සේවය කරන වෙලාවේ මගේ මල්ලි තමයි ගල්කිස්සේ පොලිසියට ඇවිල්ලා ඔහු දැන් පොලිසිය සැරයන්වරයෙක් විදියට කටයුතු කරන්නේ මේ අවස්ථාවේ රැඳිලා ඉඳලා දැන් පොඩ්ඩකට ඉස්සෙල්ලා ගියේ මල්ලි ගල්කිස්සේ පොලිසියට ඇවිල්ලා ගැසට් එක ගෙනහල්ලා දුන්නා අයියේ මමත් ග්‍රාම නිලධාරි ග්‍රාම සේවා නිලධාරි ඉල්ලුම් කළා ඔයත් දාන්න කියලා මට පොලිසියට ගෙනත් දුන්නා මම හිටියේ එක නමේ ඩියුටි එක හිටියේ පැමිණිල් ලියා ගන්න ඉතින් මෙන්න මේ වෙලාවේ මේ මල්ලි ඔහුට සිහිපත් වෙලා ගල්කිස්ස පොලිසියට මේ කැසට් නිවේදනය ගෙනත් දීපු නිසාවෙන් තමයි මම ග්‍රාම නිලධාරීවරයෙක් උනේ ඊට පසුව මම සමුග පරීක්ෂණයෙන් සමත් වෙලා ඉන්නකොට මම දෙගිඩියාවෙන් හිටියා මම ඇත්තෙන්ම මම ගොඩක් පොලිසියට ආදරෙයි යුනිෆෝම් එකට මම ගොඩක් ආදරෙයි මම දෙගිඩියාවෙන් ඉන්නකොට මගේ යාළුවෝ කිව්වා පොලිසිය හිටපු ඔබ හිටපම් මේක හොඳයි කියලා තව කොටසක් කිව්වා ඵලයන් මචං කියලා කිව්වා එහෙම කියලා මම දෙගිඩියාවෙන් ඉන්න වෙලාවේ මගේ අක්කා කිව්වා මල්ලි ඔයා මේ ග්‍රාම සේවා නිලධාරියෙකුට යන්න කියලා මගේ අක්කා කිව්වා ඉතින් මෙන්න මේ විදිහට මම ග්‍රාම නිලධාරීවරයෙක් විදිහට පිය තබන්නට මුල පිරුණේ මෙන්න මේ ආකාරයටයි ඒ ගැන ඒව සිහිපත් කරනවා මම බොහොම ගෞරවයෙන් යුතුව. ඉන් අනතුරුව ඉතින් මගේ කාලය තුල මං කෙටියෙන්ම කියන්නම් මම අවුරුදු 27ක් කිතුළුවෙල කොට්ටාසේ වැඩ කළා. ඊට පස්සේ ඒ වැඩ කරන ගමන් කහතුරු නැගෙනහිර කොට්ටාසේ සුනිල්රාලාම් විශ්‍රාම ගියාම වැඩ ආවරණය කළා 2014 මුල ඉඳලා. එහෙම වැඩ ආවරණය කරමින් ඉන්නකොට 2016 අග තමයි මට සහෝදර නිලධාරියෙක්ගේ ස්ථාන මාරුවකට ඇය ප්‍රකාශ කර සිටියේ තාත්තයි අම්මයි අසනීපෙන් මහත්යත් දුරබැහැර රාජකාරී කරන්නේ වසරක ඉඳන් කාලයක් තිස්සේ ස්ථාන මාරුවක් ඉල්ලමින් කරදර කරමින් හිටියේ මෙහෙම කරදර කරමින් ඉන්නකොට දවසකදී ප්‍රාදේශීය ලේකම්තුමා ඒජේ GSK කණ්ණංගර මැතිතුමා ළඟට ගිහිල්ලා සුගත් පරිපාලන ග්‍රාම නිලධාරීතුමා සමග කියලා තිබුණා ගාමින් රාලාමිට කහතුරු නැගෙනහිර පර්මිට් කළා දී කහතුරු නැගෙනහිරයි කහතුරු දකුණයි වැඩ බලනවා නම් කහතුරු දකුණ වැඩ බලන්නේ කැමති නම් මේ ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන් සර් ගාමින් රාලාමිට යෝජනා කරන්නද මෙහෙම කියලා ඒ ගාමින් සර් කියලා තිබ්බා කණ්ණංගර සර් මට නම් ගාමිනීට ඕක කියන්න බෑ එහෙනම් ඕගොල්ලෝ කතා කරලා ඕන් දෙයක් කරගන්න කියලා මේ ලිහිල් වචනේ ලැබිච්ච වෙලාවේ ඉඳලා ඒ නයනා මහත්මිය අනේ අයියේ අයියාතේ තමයි වැඩේ තියෙන්නේ අයියා එකක වෙනව නම් කහතුරු දකුණ වැඩ මේ කහතුරු දකුණත් වැඩ කරන්න මට ස්ථාන මාරුව යන්න පුළුවන් කියලා. ඉතින් මේක දිගින් දිගටම කරදර කරනකොට කතා කරනකොට මමත් ජයවිලාල් රාලාමිත් පැයක විතර ආසන්න කාලයක් නාගහ යටට වෙලා සාකච්ඡා කළා. අවසාන තීරණය කළා සහෝදර නිලධාරිනියක් උදව්වක් ඉල්ලන වෙලාවෙදී ඒ නිසා ඕක කරමු කියලා. ඊටසේ මොකද මම කිතුරුලෙන් එනවා කියන්නේ ජයවිලාල් රාලාමි ගෙවල් 1100ක් විතර තියෙන වසමේ වැඩ කරන්න ඕනේ. එතකොට එතුමාට වගකීම් විශාල ප්‍රමාණයක් පැවරෙනවා. මගේ හිතවත් එකම බැච් එකේ සහෝදර නිලධාරියා එදා ඉඳන්ම මූලික එදා ඉඳලා සම්බන්ධ වෙලා හිටපු. ඉතින් එතුමාට මම ලොකු බරක් දීලා එනවා. ඒ වගේම මගේ කොට්ටාසේ ජනතාවටත් මම යම්කිසි අසාධාරණයක් කළා එන්නේ. ඉතින් මෙහෙම ඉන්න වෙලාවේ ඉතින් ඒ සහෝදර ඉල්ලීම ඉටු කරන්න තමා ඒ තීරණය අරගෙන GSK කණ්ණංගර ප්‍රාදේශීය ලේකම්තුමාට ගිහිල්ලා කිව්වා සර් මේ අපි මෙන්න මේ විදියට කතිකාව කරගත්තා කියලා. ඇත්තෙන්ම ඒ වෙලාවේ එහෙම කියලා ඒත් සර් ඉඳන් ගුවා ගාමිණී ඔය චුට්ටක් හරි අකමැති නම් මම ඕක කරන්න නැහැ කිව්වා. පස්සේ නෑ සර් අපි උදව්වක් ඉල්ලන වෙලාවේනේ අපි මෙහෙම කරනවා කියලා ජයවිලාල් රාලාමි මායි දෙන්නම ගිහිල්ලා කිව්වා. ඒ අනුව තමයි මම කහතුඩුව නැගෙනහිර සහ කහතුරුව දකුණ වසන් දෙක වැඩ කරන්න එන්නේ. කහතුරුව දකුණේ මට වැඩ කරන්න හම්බුනේ මාස 4යි. ජනවාරි සැප්තැම්බර් මාසේ බාරගත්තා. ජනවාරි මාසේ පළවෙනිදා බාර දුන්නා.
වැඩබැලීම ජනකරාලාමිට මෙන්න මේ කෙටි කාලය තුල තමයි අර ස්වාමීන් වහන්සේ සඳහන් කළේ නිවස හදපු කතාව. උන්වහන්සේ මගේ නිවසට ඇවිල්ලා රාලාමි අපි මෙහෙම වැඩක් තියෙනවා කරමු කියලා මම ඇවිල්ලා දවස් 3-4ක් වගේ වෙන්නේ මට කතා කළා. ඒ අනුව අපි ස්වාමීන් වහන්සේත් එක්ක සම්බන්ධ වෙලා මේ නිවස හදලා මාස 4ක අඩු කාලයේදී ජනවාරි මාසේ 12 අපි මේ නිවස බාර දුන්නා. සැප්තැම්බර් මාසේ නිවස ආරම්භ කළේ මේ නිවස බාර දුන්නා. ඉතින් ඊට පස්සේ මම කහතුරු නැගෙනහිර ස්ථීර වසම විදිහටත් කටයුතු කරන්න පටන් ගත්තේ 2016 10 මාසෙ ඉඳලා. එතකොට අවුරුදු 3ටත් අඩු කාලයක් තමයි මං කහතුරු නැගෙනහිර වසමේ ස්ථීර නිලධාරියා විදිහට කටයුතු කළේ වැඩ ආවරණය කරපු කාලෙත් එක්ක වසර 5යි. මෙන්න මේ කාලය තුල මම ආපු ගාම කරපු දේ තමයි මේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. කාර්යාලයක් හොයාගන්න ග්‍රාම නිලධාරී මහත්මයෙකුට නෙමෙයි කාටවත් කාර්යාලයක් හොයාගන්න බෑ. මොකද පුංචි කාමරයකට රුපියල් 6-7000කට දෙන්න පුළුවන්. හයිඩ්‍රාමණී ආයතන නිසා වේ. ඒ නිසා යෝජනා සමිති එකතු කරගෙන අපි යෝජනා කළා ග්‍රාම නිලධාරී කාර්යාලය හදන යෝජනාව අපි ඉදිරිපත් කළා. ඒ අනුව කාර්යාලයට මුදල් වෙන් වුණා. අපි කාර්යාලයේ ග්‍රාම නිලධාරී මහත්මයාට ඉදිරියේ කටයුතු කරන්න පුළුවන් විදිහට අපි කාර්යාලය හැදුවා. ඉතින් මේ මට ඇත්තෙන්ම මම හිටපු චූටි කාලයට ඒ දේ ගොඩක් එතන ටිකක් අභාවයට ගිහිල්ලා පාවිච්චියට නොගත්ත තැනක් අපි පිළිසකර කරලා අනිත් ගොඩනැගිලිත් අනිත් තිබුණ ගොඩනැගිලිත් පිළිසකර කරලා දැන් සේවාවන් රාශියක් වෙන ස්ථානයක් බවට පත් වුණා. අද ආර්.සී. සංවර්ධනාරී මහත්තයා මගේ සහෝදරයා. අපි එකට තේක හදාගෙන බොන්නේ. මමයි සමෘද්ධි මිසුයි ආර්.සී. සංවර්ධනාරී මල්ලි. අපි ඉතින් අපි 3 මෙතන ඉන්නවා. ඒ වගේම අද වෙනකොට ඒ කලින් තිබුණ ප්‍රජාශාලා ගොඩනැගිල්ල ඒගොල්ලෝ ඉන්නේ. මම වෙනම ග්‍රාම නිලධාරී කාර්යාලයේ හදපු එකේ ග්‍රාම නිලධාරී කටයුතු කරන්නේ. එතකොට අද මහජන සෞඛ්‍ය අපේ නිලධාරීතුමිය බර කිරීමේ කටයුතු කරන වසම් දෙකේම ඉතින් මෙන්න මේ ආදී වශයෙන් විශාල සේවාවක් වෙන ස්ථානයක් බවට අද ඉදිරිපත් වෙලා බොහොම ලස්සන ස්ථානයක් බවට පත් වෙලා තියෙනවා. ඒ ස්ථානයේ මුලින් තිබිච්ච ගොඩනැගිල්ලේ ඔය දැල් ගැහිල්ල සිද්ධකලෙත් 2001 ප්‍රගති ක්‍රීඩා සමාජයේ මගින්මයි. ඉතින් මේ දේවල් දකිනකොට ඇත්තෙන්ම යම්කිසි සතුටක් තිබෙනවා හදවතට. ඉතින් ඒ හිටපු කෙටි කාලය තුල එවැනි දෙයක් කරන්න පුළුවන් වුණා. මම ඇත්තෙන්ම එච්චරයි අද දවසේදී කතා කරන්නේ සඳහන් කරන්නේ. ඉතින් අද දවසේදී ඔබ මේ ස්වේච්ඡා සංවිධාන 18ක් එකතු වෙලා මේ කටයුත්ත කරන්න පෙළගැසිලා තිබුණා. ඇත්තෙන්ම ටිකක් අමාරු වැඩක් 18ක් එක සම්පන්නව එකට හිටගෙන මේ වගේ සත්ක්‍රියාවකට දායක වෙලා තියෙනවා. ඉතින් ඒක ඒ දායක වීම තුල තමයි අද මේ අතිගෞරවනීය අපේ ප්‍රදේශයේ තියෙන සියලුම විහාරස්ථානවල අතිගෞරවනීය ස්වාමින්වහන්සේලා මෙමෙ ස්ථානයට වැඩම කරවලා ඒ උන්වහන්සේලාගේ අවවාදාන ශාසනය ඇතුව ඒ වගේම ගරු ප්‍රාදේශීය ලේකම්තුමිය ඒ වගේම හිටපු ප්‍රාදේශීය ලේකම්තුමා කරුණාරත්න මැතිතුමා ඒ වගේම අපේ ගමේ සිටින ප්‍රධාන රාජ්‍ය නිලධාරීන් වන කර්නල් මහත්මයා ඒ වගේම අපේ මේ ස්ථානයෙන් දැන් නික්ම ගිය සහකාර පොලිස් අධිකාරීතුමා අශෝක විරක්කොඩිතුමා මැතිතුමා ඒ වගේම අපේ පොලිස් ස්ථානයේ පොලිස් පරීක්ෂක ප්‍රජා පොලිස් ස්ථානාධිපතිතුමා සුසන්ත මහත්මයා ඒ වගේම අපේ පරිපාලන ග්‍රාම නිලධාරීතුමා රුවන්තිලක මැතිතුමා ඒ වගේම සහකාර ප්‍රාදේශීය ලේකම්තුමිය ඒ වගේම මේ දකුණු අත පැත්තෙන් ගත්තාම මම මතක් කරන්න ඕනි මගේ මම අවුරුදු 27ක් සේවය කරපු කොට්ටාසේ ස්වේච්ඡා සංවිධානවල මහත්වරුන් ඇවිල්ලා ඉන්නවා මහත්මීන් ඇවිල්ලා ඉන්නවා. එතන අපේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යතුමා අංශ ප්‍රධානීතාරතුමා වීරසේන මැතිතුමා ඒ වගේම කතිකාචාර්ය යාපාරත්න මැතිතුමා ඒ වගේම ඒ ඇතුළු කිරුවත්තුරුව ගම නියෝජනය කරන ඉතාමත් ස්වේච්ඡා සංවිධාන නායකත්වය දෙන වගේම ඉතාමත් ගමේ ගෞරවනීය පිරිස මේ ස්ථානට පැමිණලා ඉන්නවා. ඒ සියලු දෙනාම මම බොහොම ගෞරවයෙන් යුතුව ඒ දෙන සියලු දෙනාම සිහිපත් කරනවා. ඒ වගේම අද දවසේදී මගේ විශ්‍රාමික ග්‍රාම නිලධාරී මහත්මයන් ඇවිල්ලා ඉන්නවා. ඒ වගේම දැනට සේවයේ ඉන්න ග්‍රාම නිලධාරී මහත්මයන් ඇවිල්ලා ඉන්නවා. ඒ වගේම අපේ ප්‍රදේශීය භාර මහජන සෞඛ්‍ය පරිශ්‍රයකතුමා ප්‍රභාත් මහත්මයා ඒ වගේම
අනිකුත් සංවර නිලධාරී සමුද නිලධාරී ඒවගේම මේ අපේට සම්බන්ධ රාජ්‍ය නිලධාරීන් අද දවසේදී මේ ස්ථානට පැමිණිලා මේ තාමත් රැඳී සිටිනවා මේ අවස්ථාව වෙනුවෙන්. ඉතින් ඒ වගේම ගමේ කහතුරු නැගෙනහිර විතරක් නෙමෙයි කහතුරු දකුණ කහතුරු උතුර මේ වසම්වල නියෝජනය කරන මහත් මහත්මීනුත් මෙම අවස්ථාවට සම්බන්ධ වෙලා සිටිනවා. ඉතින් මම මේ දවස් මේ අවස්ථාවේදී අතිගෞරවනීය ස්වාමින් වහන්සේලාට ඒ වගේම අපේ අපිට නායකත්වය දෙන ප්‍රාදේශීය ලේකම්තුමන ඇතුළේ සියලුම රාජ්‍ය නිලධාරීන්ට ඒ වගේම මේ ගමේ ස්වේච්ඡා සංවිධාන 18ටම ඒ වගේම අනිකුත් සමාජ අනිකුත් අපේ ගමේ සිටින මේ ස්ථානයේ සම්බන්ධ වෙලා සියලුම දෙනාට මගේ ගෞරවනීය ස්තුතිය මා මේ අවස්ථාවේදී ප්‍රකාශ කරනවා බොහොම ගෞරවයෙන් යුතුව. ඇත්තෙන්ම මම මේ විදිහට කෙටි කළා එකතු කළේ වෙන වෙනම ස්තුති කරන්න නැතුව මේ කාල වේලාව බේර ගන්න ඕන නිසාවෙන් 6:05 වෙලාව. ඉතින් ඒ නිසා ඒ වගේම අද දවසේදී සියලුම සංවර්ධන නිලධාරී ආර්ථික සංවර්ධන නිලධාරී සමෘද්ධි සංවර්ධන නිලධාරී ඒ වගේම කෘෂි පරිවේශන නිලධාරී මහතුරු දමිත මහත්මයා එමෙ ඇවිල්ලා හිටියා. තවත් අය ඇවිල්ලා ඉන්නවා. මේ සියලුම දෙනාට රාජ්‍යංශයේ සියලුම දෙනාට මගේ ගෞරවනීය ස්තුතිය පුද කර සිටිනවා. ඒ වගේම ස්වේච්ඡා සංවිධානවල සියලුම දෙනාට ගෞරවනීය ස්තුතිය පුද කර සිටිනවා. ඒ වගේම මුළු මහත් වූ කහතුරු නැගෙනහිර කහතුරු දකුණ කහතුරු බටහිර ආදී වශයෙන් ගත්ත ඒ වගේම කෝරළියම් පැත්තෙනුත් ඉන්නවා. ඉතින් ඒ වගේ හැම පැත්තෙම පැමිණිච්ච සියලුම දෙනාට මගේ ගෞරවනීය ස්තුතිය නැවත නැවතත් ප්‍රකාශ කරනවා. අවසාන වශයෙන් ගත්තාම මට මේ හුඟක් දේවල් වලට කටයුතු කරගෙන යන්න ඉඩකඩ පහසුව ලබා දුන්නේ මගේ ආදරණීය බිරිඳ. ඇය රාජ්‍ය සේවයේ ඉන්නේ මම වගේම දින 6ක් කාර්යාලය සේවය කරන ආයතනයක්. ඉතින් ඒ වුණත් මට මේ කටයුතු කරගෙන යනකොට මට ලොකු බාධාවක් මට බාධාවල් ඇති කළේ නැහැ. මට එහෙම ඇති කරන්නේ නැතුව මට මේ කටයුත්තට ශක්තිය ලබා දුන්නා සහයෝගය ලබා දුන්නා. මොකද මම ග්‍රාමධාරි සුභසා සංගමේ දීර්ඝ කාලයක් තිස්සේ ඉන්න වරුදු 20 ගණනක් තිස්සේ භාණ්ඩාගාරිකවරයා විදියට ඒ වගේම ගමේ 2001 ප්‍රගති ක්‍රීඩා සමාජයේ මුල ඉඳලාම ඉන්නවා 2005-06 වසරවල සභාපතිවරයා විදියට කටයුතු කළා. ඒ වගේම විහාරස්ථානත් එක්ක බැඳිලා කටයුතු කළා. මේ හැම දෙයකටම ඒ වගේම මලකේවල් දානකේවල් හැම දෙයකටම සම්බන්ධ වෙන්න ඒ සහයෝගය දුන්න මගේ බිරිඳට මේ අවස්ථාවේදී ස්තුතිය ප්‍රකාශ කර සිටිනවා. ඒ වගේම මගේ දුර බැහැර ඉඳලා නංගි ඇවිල්ලා ඉන්නවා මල්ලි ඇවිල්ලා ඉන්නවා මාතලේ ප්‍රදේශයේ ඉඳලා. ඒ වගේම නෝනාගේ ඥාතීන් නංගි මල්ලි ඇවිල්ලා ඉන්නවා. ඒ අය කළුතර සහ අලුත්ජම. ඉතින් මේ හැම පැත්තෙම පැමිණිච්ච ඒ වගේම අපේ තවත් අපේ තාමර මල්ලි එතුමගේ නෝනත් අපේ ජපුර විශ්වවිද්‍යාලෙම කතිකාරතුමියක් මාල්ලි මහත්මිය එතුමියත් ඇවිල්ලා ඉන්නවා. ඉතින් මේ සියලු දෙනාට සියලුම දෙනාට මගේ ගෞරවනීය ස්තුතිය මේ අවස්ථාවේදී පුද කර සිටිනවා. අවසාන වශයෙන් ගත්තාම මේ ගොඩනැගිල්ල වෙන් කරලා දීපු ගලවා දීපු අපේ අතිගෞරවනීය නායක ඕමල්පේ සුමනානන්ද ලොකු හාමුදුරන් වහන්සේටත් අතිගෞරවනීය අම්බලංගොඩ සුමනනන්ද ගෞරවනීය ලොකු පොඩි හාමුදුරන් වහන්සේටත් ඒ වගේම මේම කටයුත්තට මේක ලේසි වැඩක් නෙමෙයි. දවස් ගාණක් තිස්සේ කැප වෙලා මේ දූදරුවෝ දාම්පාසලේ දූදරුවෝ ඒ වගේම මේ සුවච්ඡා සංවිධාන ටික ඔක්කොම එකතු වෙලා බොහොම මහන්සි වෙලා මම දන්නේ නැතුව හැබැයි මගේ යාළුවොත් මේකේ ඉන්නවා. ඒ වුණාට මේ මට ඊයේ හවසවත් මට නිකන්වත් දුරකමතුකින් කිසි දෙයක් කියන්නේ නැහැ මේගොල්ලෝ. එහෙම කිසි දෙයක් මට සඳහන් කළේ නැහැ. සඳහන් නොකර බොහොම මොකද්ද කරන්න කියන එක රහසේ තබාගෙන කටයුතු සංවිධානය කළා. ඉතින් ඒ පිළිබඳවත් ඇත්තෙන්ම මම ස්තුතිය සහ ප්‍රශංසාව හිමි කරනවා ඒ සියලු දෙනාටම. ඉතින් මේ අවස්ථාවේදී මට ඒ ශක්තියක් වෙච්ච සහයෝගය දීපු රාජකාරී ජීවිතය ඒ වගේම මම සිහිපත් කරන්න ඕනි මගේ අයියා ඒ වගේම නංගි මම මොකද මට ඒ අයියා බඳලා ඉන්න අක්කා කුසුමක්කා ඒ වගේ ඒකනායක මල්ලි මේ අය මම විවාහයෙන් ඉස්සෙල්ලා මට මොකද මගේ අම්මා මගේ දා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී ඒ ගැන සඳහන් කළා.
අම්ම නැති වුණේ කුඩා කාලෙදි. එතකොට තාත්තා රැකවරණය දෙනකොට මට මේ සහෝදර සහෝදරියෝ තමයි මට බට්ටික උයලා වැඩට ගිහිල්ලා අහමත් කන්න දුන්නේ මම විවාහ වෙනකන්. ඒ නිසා ඒ ශක්තියක් විච්ච මට ඒ සහයෝගය ලබා දීපු ඒ සියලුම දෙනාම මේ ආවර්සාවේදී බොහොම ගෞරවයෙන් සිටපත් කරනවා. ඔබ සැමටම බොහොම පිං ඒ කරපු ඔබ සැම දෙනාටම සුභම සුභ වූ වාසනාවන්ත කාලයක් ඉදිරි කාලයේ වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම නිහඬ වෙනවා.